ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මහජනතාවට වඩාත් පහසුවෙන් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකිවනසේ මාර්ගගත ක්‍රමයෝසේ අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකි ක්‍රමවේදයක් අද සිට හඳුන්වා දෙනවා. මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කරන අයදුම්කරුවන්ට ඔවුන්ගේ ඇඟිලි සලකුණු දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51කට අනුබද්ධ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උපකාර්යාලවලදී ලබා දීම සිදු කළ හැකි. නව වැඩපිළිවෙල ආරම්භ කිරීමෙන් පසුව යම්කිසි අයෙකුට අවශ්‍ය නම් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණ අයදුම්පත් භාරදීමෙන් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකියාව ඇති බවද නිවේදනයක් නිකුත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. විදේශ ගමන් බලපත්‍ර ලබා දීමේ එක් දින සේවාවද සාමාන්‍ය පරිදි සිදු කරන බවත් මෙම නව වැඩපිළිවෙල යටතේ විදේශ ගමන් බලපත්‍රයක් අයදුම් කළ පසු අයදුම්කරුවන්ට දින 3ක් ඇතුළත විදේශ ගමන් බලපත්‍රය කුරිය සේවාවකට ලබා දෙන බවත් විදේශ ගමන් බලපත්‍රය නිවසටම ගෙන්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ දෙපාර්තමේන්තුවට අයදුම්පත් යොමු කිරීමේ හැකියාව පවතිනවා. ඒතොර මේ සඳහා අප දෙපාර්තමේන්තුවට අනුබද්ධව පුජන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල උපකාර්යාල 51ක් අවශ්‍ය උපකරණ සවි කරලා අවසන් කරලා තියෙනවා. අදාළ පුහුණුවීම් සියලුම නිලධාරීන්ට දීලා තියෙනවා. ගමන් බලපත්‍රයට අදාළ අයදුම් පත්‍රය මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ දෙපාර්තමේන්තුව වෙත යොමු කරලා තමන් මේ වෙනකොටත් ස්ටුඩියෝ එකකින් ඡායාරූපයක් අරගෙන තිබ්බනම් ඒකට අදාළ රෙෆරන්ස් නම්බර් එකත් පද්ධතියට යොමු කරලා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51කින් එහෙම නැත්නම් ප්‍රධාන කාර්යාලය එහෙමත් නැත්නම් අපේ ප්‍රාදේශීය කාර්යාල 4ක් තියෙනවා. මාතර, නුවර, කුරුණෑගල සහ වවුනියාව මේ කාර්යාල වලින් එකකට තමන්ට ඇඟිලි සලකුණු දෙන්න අවස්ථාව දිනයක් වෙන් කරගන්න පුළුවන්. අවුරුදු 16ට අඩු ළමුන් සඳහා මේ ක්‍රමවේදය භාවිතා වෙන්නේ නැහැ. ඒ අයට දෙපාර්තමේන්තුවට පැමිණෙන්නේ නම් අවසා පියත් එක්ක. ගමන් බලපත්‍රයේ නැති වෙලා තියෙනවා නම් ඒ සඳහාත් අපිට මේ හරහා පාසුකම් සලසන්නට දැනට හැකියාව නැහැ. දැනට ගමන් බලපත්‍රයක් තියෙන කල්ලිකුත් වෙච්ච ඕ දැනට කල්ලිකුත් වීමට ආසන්නව තියෙන ගමන් බලපත්‍රයක් අයදුම් කිරීම සඳහා මේ ක්‍රමවේදයට පුළුවන්. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.